සැත්තම් සඳහා ස්ථාවර අවමගාස්තු මීගමුව නවලෝකින් අමතන 0317777777. අද පවත්වන්න නියමිත පාගමන අපේ බලාපොරොත්තුව තියෙන්නේ කිසිසේත්ම මාර්ගයේ ප්‍රවාහනයට බාධා නොවන විදිහට කරන්න. අද බාධාවක් කරනවා නම් කරන්නේ පොලිසිය. අපි පොලිසියම මේ නලින් දිලිරුක් මහත්තයා පොහොට්ටුවේ සමාජිකයෙක් වගේ පොහොට්ටුවේ දේශපාලනඥයන් ඊයේ කරපු කතා ටික ඇතුළත් කරලා ලියුමක් කියවලා. නලින් දිලිරුක් පොහොට්ටුවේ සමාජිකයෙක් නෙවෙයිනේ. මහජනතාවගෙන් පඩි ලබන ව්‍යවස්ථාවට යටත්ව වැඩ කරන පුද්ගලෙක්. කියන්නේ හවස 3ට තියෙන පාගමනට පැය 6ක් තියා අඩුතරමේ ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේ දානවා නම් දාන්න ඕනේ මේ දේශපාලන ලියුම දානවා නම්. නමුත් ඔවුන් අපි අවසර ගන්නවද නැද්ද ඔක්කොටම කලින් ඔවුන් වැටපැන්නා. අවසර දෙන්නේ නැහැ කියලා එවනවා. එතකොට දැන් ඊයේ රෑ ඇතැම් තැන්වල සමහර ආරංචි මාර්ග තිබුණා මේ ලියුම හදලා ඉවරයි කියලා. එතකොට මේකට පැය 6කට කලින් දැනුම් දෙන එක කෙසේද? පැය හවස 3ට තියෙන වැඩේට පැය 6ක් තියලා එතකොට කීයද? අද උදේ වරුවේ කරන්න පුළුවන්. නමුත් උදේ පාන්දර හිරුණිකා ප්‍රේපචණ්ඩක ගෙදර වටනනවා. ගුරුමැදුරට කඩාව දෙනවා. එතකොට අපි අවසර ගන්නෙ නැහැ කියලා ඒගොල්ලෝ උපකල්පනය කරනවා. එතකොට මේගොල්ලෝගේ ෆැන්ටසි කතා කතන්දර නලින් දිලිරුක් කොහොමද දන්නේ අපි අද හවස පාර වැහෙනවද අපි අතින් අපි පාර ඉඩ දෙනවද එතුමට අවශ්‍යතාවයක් තියෙනවා නම් සැබෑ අවංක අවශ්‍යතාවයක් තියෙනවා නම් මහජන පීඩාවට අදාළව අපිත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා කොහොමද පොලිසිය මේක නිසි පරිදි බාධා වන්න වෙන පරිදි කරන්න කියලා පොහොට්ටුව 2015 ඉඳන් 2019 වෙනකම් පාරවල් හරස් කරගෙන කරපු දේවල් වලදී පොලිසිය කොහොම මොකද කළේ මැයි 9 වෙනිදා ඔය පාරවල් හරස් කරගෙන පාරවල් වහගෙන ගෝඨගෝගමට ගහන්න දෙද්දි බලන් හිටපු පොලිසිය මේ සාමකාමී විරෝධතාවය නවත්තන්න කියනවා ඉතින් මොන විහිළුවක්ද පැහැදිලිවම පේනවා ශ්‍රී ලංකා පොලිසිය මේ වර්තමාන ආණ්ඩුවට ඕන විදිහට වැඩ කරන්නේ විශේෂයෙන්ම දැන් ඔය හරීන්ලා වගේ විවිධ ඇමතිවරු විවිධ ඒවා කිව්ව මේ සජිත් ප්‍රේමදාස සහ දේශපාලඥයත් එක්ක හිටගන්නේ ඒවා ගැන කතා කළා ඇත්තටම මේ මර්ධනය කියන මාතෘකාවට විතරයි අපි හිටගන්නේ සජිත් ප්‍රේමදාස හෙට වැරදි වැඩක් කළොත් අපි හෙට විරුද්ධ වෙනවා මේ වැඩේ අතරතුර වැරදිදක් කරොත් ඒකට විරුද්ධ වෙනවා මර්ධනය කියන එකට අදාළව දැන් මේ පැහැදිලිවම පේනවා දැන් මේ ලියුම් වේදනයකින් මර්ධනයක් යනවා කියලාද මර්ධනයට විරුද්ධව ඕන කෙනෙක් එක්ක හිටගන්න අපි ලෑස්ති ඒ මර්ධනය කියන කාරණාවට අදාළව විතරයි අපි මේ දේශපාලන පක්ෂ සහ මේ හැමෝම එකතු වුණේ ඉතින් ඒකට විරුද්ධව ඉදිරියේදීත් සටන් කරනවා ඔය ආණ්ඩුවේ තියෙන ආණ්ඩුව කර ආණ්ඩුව මරබලය දාලා පොලිසියේ මරබරය දාලා කරන්න හදන ඒවාට අපි බය වෙන්නේ නැහැ මේ පොලිස් නිලධාරීන්ට පුද්ගලිකව අපි නඩු දානවා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා දිසාධිකරණේ වන්දි නඩු දානවා News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලු පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tanglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න